Kasyai BA Kaisi Dekai, second Shai A Tunai, district rank Kasia Haya, Shai Yoges Chemistry World CA Kaktibune, Antima Kale, Samhara Theory Cover Karagata, Sir Ude Pandara Hataradala. Papers, theory, සාකච්ඡා කරා. ඒක හින්දම තමයි මම හිතන්නේ මගේ chemistry එක A උනේ, CA එක A උනේ. ඒක හින්දා සර්ට ගොඩක් thank you, සර් ගොඩක් තින්. ඊයේ පාර double BC result ලා තිබේ C chemistry මේ පාර. ඒ දෙකයි B එකයි මේ පාර 104 මේ max කරලා. අතට අලාගත ඉංජිනේරු. B දෙකයි 100 එකයි තිබ්බේ. අතට මේ පාර A3 district 57 CWS කියන ගොඩක් අවුල් ඉස්සල්ලා කීකට B 200 එකට ගත්ත ගමන් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. B 200 එකයි තිබ්බේ. එතකොට මේ පාර ABC rank එක 194. B 100 එකක් තිබ්බේ. මේ පාර එතනයි. A2යි B1යි 98. අනාගත ඉංජිනේරුවරයෙක්. B2යි S කලින් පාර මේ පාර B1යි B2යි C1යි rank. ශායි එකේ මට තිබ්බේ ABC. පළවෙනි පාර ABC තිබිලා තියෙන්නේ. මේ පාර A3යි 90. තර්ඩ් ෂයි එක කරන්න මුලින්දම සර්ගේ ක්ලාස් මුලින්දම ආවි සර්ගේ ක්ලාස් එකට රිවිෂන් එක තියරි ක්ලාස් එකක් වගේම හොඳට සර් කරනවා ඒක ඔයාලට තේරෙන්න ඇති ඕගනික් නම් සිපිරි සර්ගේ ඕගනික් ඉනෝගනික් දෙකම මට ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ දෙකේම කෙමිස්ට්‍රි වලට MCQ 30 ගාණි තිබ්බේ මං ඉනෝගනික් ටික සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ හොඳටම අල්ල ගන්න හම්බුනේ සර්ගෙන් සර්ගේ ක්ලාස් එකේ ඉඳලා තමයි මේ පාර ඒක තියෙන්නේ MCQ 45ක් ගහගත්තේ සර් හින්දා තමයි මගේ රිසල්ට් එක B3යි රෑන්ක් එක 190 මගේ පාර C3ක් තිබ්බේ අපිට මේ ගොඩක් මේ රෑට ක්ලාස් දාලා කැපකිරීමක් කරලා අපි වෙනුනේ හරි ළමයි ආයුබෝවන් ඔක්කොටම මේ වීඩියෝ එක එතකොට අපි එකතු කරන්නේ දැන් සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඒ කියන්නේ දවස් දෙක තුනකට කලින් සාමාන්‍ය පෙළ විභාගය ඉවර කරලා උසස් පෙළ විභාගය 2026 කරන්න බලාපොරොත්තු වෙන් කරන්නේ මොන සබ්ජෙක්ට් එකද මං යන්නේ මොන පන්තියටද කියලා තෝරගන්න බලාගෙන ඉන්න අපේ දරුවෝ දරුවියන් වෙනුවෙන් ඉතින් පොතේ මේ අපේ මුලින්ම කියන්නම් මේ දැන් ඔයා මීට චුට්ටකට කලින් දැක්ක වීඩියෝ එක අපේ 2022 අවුරුද්දේ අපේ විභාගෙ ලියපු ඒ කියන්නේ අවසානටම උසස් පෙළ ප්‍රතිඵල ආපු බැජ් එකේ අපේ පන්තිය ආපු දරු දැරියෝ කිහිප දෙනෙක් අපිට රිසල්ට් කියන්න ඇවිල්ලා කියපු චූටි චූටි ක්ලිප් කිහිපයක් හරි ගොඩක් දීර්ඝ වශයෙන් එක බලන්න අවශ්‍ය නම් අපේ channel එකේ පල්ලෙහායි වීඩියෝ එක දාලා තියෙනවා ඒක බලන්න කැමති කෙනෙක් ඉන්නවා මුලින්ම මම කියන්නම් මේ අපේ පන්ති කෙමිස්ට්‍රිනේ අපි උගන්නන්නේ රසායන විද්‍යාව රසායන විද්‍යාව කියලා කියන්නේ මේ බයෝ කරත් ඒ වගේම මැක්ස් කරත් ඒ වගේම ඇග්‍රි කරත් ඔයාලට අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙන විෂයක් ඉතින් මේ මම මුලින්ම අපේ පන්ති ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම් අපේ පන්ති පැවැත්වෙන්නේ නගර දෙකක يعني ප්‍රධාන වශයෙන් නගර දෙකක අපේ පන්ති පැවැත්වෙනවා එකක් තමයි කුරුණෑගල සෙන්ට්‍රියම් ආයතනයේ ඒ වගේම මහනුවර දරුවන්ට පුළුවන් මහනුවර සිප්ලන් ආයතනයේත් ඒ වගේම එහෙම බැරි රයිට් අපේ ඔන්ලයින් ඉන්න ගොඩක් දරුවෝ බලාගෙන ඉන්නවා ඒ ඔන්ලයින් දරුවන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා කරන Zoom live class එක All Island Zoom live class එකත් එක්ක සම්බන්ධ වෙන්න විභාගය දක්වා සජීවී පන්ති යනවා රයිට් අපේ පන්ති මේ පැත්තෙන් ගත්තොත් ළමයි අපි මේ පාර 26ට කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි ලිමිට් එකක් දාලා තරම් සීමාවකට අදාළ ළමයි ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන ඒ ළමයි හොඳම රිසල්ට් එකට අරන් යන අතිවිශේෂ වැඩපිළිවෙළ. මේ වැඩපිළිවෙලේදී අපි පන්තියට ගන්න ළමයි ප්‍රමාණය ලිමිට් කරනවා. මුලින්ම ඔයා මේ අපේ පන්ති ඇවිල්ලා බලන්න කැමති නම් ඒ කියන්නේ අපි මේ මාසේ සම්පූර්ණයෙන් ඕන දරුවෙක් නොමිලේ අපේ පන්ති සම්බන්ධලා බලන්න පුළුවන්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා WhatsApp link එකක්. ඒ link එකෙන් අපේ WhatsApp group එකට join වෙන්න. ඒතර පන්ති පටන් ගන්න දවස් තියෙන වෙලාවල් ඒ සියලු දැනුවත් කිරීම මේ group එක හරහා සිද්ධ වෙයි. ඉතින් මුලින්ම මේ අපේ පන්ති පැත්තෙන් ගත්තොත් මම පොඩි දැනුවත් කිරීමක් කරන්නම්. අපේ පන්තිවල උනේ මොකද්ද මෙච්චර කාලයකට අපේ පන්තිවල වැඩපිළිවෙල මොකක්ද? ඔයා අපේ පන්තිය තෝරගන්නව නම් ඇයි ඔයා අපේ පන්තිය තෝරගන්න ඕන? මොකද්ද අපේ පන්තියේ තියෙන විශේෂත්වය කියන කාරණාව. ඉතින් මේ අපේ පන්ති ගත්තොත් අපි මුලින්ම A level ක්ලාස් පටන් ගත්තේ 2021 බැච් එකට. ඒ කියන්නේ ඔයාලට COVID-19 තිබ්බ මතකයි.
ඒ කාලේ අපි සම්පූර්ණ ඔන්ලයින් පන්තියක් කරේ. අපි 650කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වුණා අවසාන මාසයේ වෙනකොට. ඉතින් මෙතන මේ ලොකු රිසල්ට් ගොඩක් දිස්ත්‍රික් 7 දිස්ත්‍රික් 6 තිබ්බා එක එක දිස්ත්‍රික් වල. ඔහොම රිසල්ට් ගොඩක් තිබ්බා. හැබැයි මගේ කිසිම රිසල්ට් එකක් මාකට් කරේ නැහැ. ඒකට හේතුව මේ ඔන්ලයින් කාලේ ඒ ළමයින් තව මගේ පන්ති යන ගමන් තව පන්තිත් යන්න නැති කියලා මම උපකල්පනය කරපු හින්දා. එහෙම නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒක මාකට් කරන එක එච්චර හරිය නැති නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඊට පස්සේ 2022 තමයි අපි මුලින්ම ෆිසිකල් ක්ලාස් පටන් ගත්තේ. කුරුණෑගල අපේ පන්ති පටන් ගන්නකොට අපේ 2022 රිවිෂන් එකේ හරිම අඩු ළමයි ප්‍රමාණයක් හිටියේ. ඔයාලට දැන් ස්ක්‍රීන් එකෙන් ඒ ළමයි ප්‍රමාණය, හිටපු ළමයි ප්‍රමාණය ෆොටෝ එකක් වැටි. මාස 6ක් වගේ කෙටි කාලයකින් මේ පන්තියේ මේ හෝල් එකේ ඉඩ මදි වෙන්න ළමයි පිරුණා. රයිට්? ඒකෙත් ෆොටෝ එකක් දැන් ඔයාලට වැටි. හරි? දැන් ඉතින් ඔයා හිතලා බලන්න මේ ඇයි පුතේ මෙහෙම වෙන්නේ හේතුව? මේ මාස 6කින් එහෙම ළමයි ප්‍රමාණයක් මෙච්චර වැඩි වෙන්නේ හේතුව මොකක්ද? වෙන කිසිම දෙයක් නෙමෙයි අපේ පන්තියේ තියෙන වැඩපිළිවෙල සහ අපි ඔයාට සබ්ජෙක්ට් එක දෙන විදිය. ඉතින් මෙන්න මේ දෙයත් එක්ක තමයි ඇත්තම කිව්වොත් අපේ පන්තියේ මේ ළමයි ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයක් දක්වා වැඩි වුණේ. අපේ පන්තියේ වැඩපිළිවෙල ගත්තොත් ළමයි අපි 26 ඔයාලට අදාළව කියන්නම්. රයිට්? අපේ විභාගෙට මාස 8කට කලින්, ඒ කියන්නේ අගෝස්තු විභාගයේ තියෙනවා නම් අපි 2025 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට, රයිට්? ඒ කියන්නේ 2025 අවුරුද්ද ඉවරනකොට ඔයාගේ විචේර නිර්දේශයේ A to Z ඩුගන්ල ඉවර කරනවා. ඒ වගේම එතනින් පස්සේ වාට අපේ ෆුල් পেපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ෆුල් পেපර් ක්ලාස් එක ගත්තොත් තමයි අපි කරනවා මේ ලංකාවේ කොහෙවත් නැති ෆුල් পেපර් ක්ලාස් එකක්. ඒක ලංකාවේ කිසිම කෙමිස්ට්‍රි පන්තියක වෙන්නේ නැති, ඒ වගේම වෙන කිසිම පන්තියකත් වෙන්නේ නැති වැඩපිළිවෙලක්. අපි ඔයාලට විභාග අංකයක් දීලා ඔයාව එක්සෑම් සෙන්ටර් එකට ආදාළෙන් විභාග අංක ගහපු තැනක වාඩි කරවලා, රයිට්? ළමයි ඈත් කරවලා ඉඳවලා ඊට පස්සේ සම්පූර්ණ ඒ ලෙවල් මට්ටමේ পেපර් එකක් අපි අවසාන මාස 8 තුල වාට කරවනවා. අන්න එහෙම කරලා ඔයාගේ මේ අර විභාග පැත්තෙන් තියෙන බය ඒ හැමදේම නැති කරලා 100%ක් විභාගයට සූදානම් ළමයි කරවනවා. අපි 2022 බැච් එකේ পেපර්ස් 40ක් කරා. 2023 බැච් එකේ තමයි රිසල්ට් ආවේ නැති බැච් එක. රිසල්ට් ආවට පස්සේ බලමු අපේ ප්‍රතිඵල කොහොමද කියලා. රයිට්? ඒ බැච් එකට අපි পেපර්ස් මට මතකද 38ක් වගේ ප්‍රමාණයක් කරා. ඉතින් මේ එහෙම ලියලා ඔයා විභාගයට යන්නේ পেපර් 40ක් ලියපු ළමයෙක් විදියට. ඒකට ලොකු අත්දැකීමක් එක විභාගයට යන්නේ. ඒ වගේම එක දවසින් পেපර් එකක් ලියවලා, එක දවසින් পেපර් එක බලලා දීලා, එක දවසින් পেපර් එක සාකච්ඡා කරලා ලකුණු දීලා රෑන්ක් කරවල යවන ලංකාවේ තියෙන එකම পেපර් ක්ලාස් එකක් මේක. මේ পেපර් එකේ වැඩිම ලකුණු ගන්න ළමයින්ට මාසයක් පුරාවට අපි මෙඩල් ලබා දීම කරනවා. ඉතින් අපිට දැන් මේ වීඩියෝ එකේ බලන්න පුළුවන් අපි එහෙම මෙඩල් ලබා දීපු 23 ළමයින්ගේ পেපර් ක්ලාස් එකේ පොඩි වීඩියෝ එකක්. හරි, තුන්වෙනි ස්ථානය ඉස්රාඩ එන්න අපුඩිය ගන්න අයියෙන් දසුනි චමෝද්‍යා ඉබ්බාගමුව සෙන්ට්‍රල් කොලේජ්. දෙවෙනි ස්ථානය හිරන්‍ය අතපත්තු මලියදේව බාලිකා විද්‍යාලය. හරි, ඊළඟට පළවෙනි ස්ථානය අකලංක මදුෂාන් ශාන්ත ආනා විද්‍යාලය. ඔය දෙකේ අපි කියපු විදිහට මෙඩල් ලබා දීපු පොඩි වීඩියෝ එකක්. ඉතින් මේ අපේ තියරි බන්දිය පැත්තෙන් ගත්තොත් මේ අපි ඔයාලට අංග සම්පූර්ණ නිබන්ධන සෙට් එකක් හැම පාඩමකටම දෙනවා. කෙමිස්ට්‍රි සිලබස් එකේ, රයිට්? රසායන විද්‍යාව කියන්නේ මොකද්ද කියන තැන ඉඳන් පරිසර දූෂණය, වායු දූෂණය සහ ජල දූෂණය අවසන් වෙනකම් A to Z වලගේ සිලබස් එක මම අංග සම්පූර්ණව කරනවා මේ පන්තිය තුලදී. ඊට අමතරව මන්ත්ලි ටෙස්ට් පැවැත්වෙනවා තියරි ළමයින්ට. ඉගෙනවා මාසයක් තුල ඉගෙන ගන්න වැඩ ප්‍රමාණය නැවත රිවයින් කරවන්න මන්ත්ලි ටෙස්ට් එකක් තියෙනවා. ඒ වගේම අපේ වීක්ලි එවලූෂන් পেපර් එක, ඒ කියන්නේ අද පන්ති ආව නම් ලබන සතිය ඉඳන් වීක්ලි එවලූෂන් পেපර් එක කියලා පොඩි পেපර් එකක් තියෙනවා. පන්තිය පටන් ගන්න කලින් කලින් සතිය ගන්න පොඩි මතක් කරන්න පොඩි পেපර් එකක්. ඒ වගේම තියරි පන්ති අංග සම්පූර්ණව A to Z තියරි සාකච්ඡා කරන එක. ඒ වගේම තව විශේෂතාවයක් තියෙනවා. අපේ පන්ති අපි කෙමිස්ට්‍රි වලට අදාළව ප්‍රැක්ටිකල් සෙට් එක ප්‍රායෝගිකව පන්තිය කරනවා. මේකත් ලංකාවේ කිසිම පන්තියක නැති, රයිට්? අපේ පන්තියේ විශේෂ වෙච්ච පොඩි දෙයක්. මේ ඔයාලගේ කෙමිස්ට්‍රි වල තියෙන ප්‍රැක්ටිකල් ටික, يعني ඔයාලගේ ස්කෝල් ටීචර්ස්ලා කරයි. ඒ වගේම ටියුෂන් පන්තියක් විදිහට ගත්තොත් කෙමිස්ට්‍රි වල තියෙන ප්‍රැක්ටිකල් ටික අපි ඔයාලට පන්තියේ සජීව කරලා පෙන්නනවා. දැන් ඔයාලට අපේ එහෙම කරපු පන්තියක පොඩි වීඩියෝ කෑල්ලකුත් ඔයාලට බලන්න පුළුවන්. එමෙනෝෆෝ එම්එල් දාන දෙක පාට පාත් වෙනවා. ඒක මොන පාටද? අවර්ණයි. 2O2 ගෙන් කවුද පිට වෙන්න ඕන? ඔක්සිජන් පිට වෙන්න ඕන.
මෙච්චර සුවිශේෂී පන්තිය රිසල්ට් නැද්ද? උමං ඒක නම් චූටි දෙයක් කියන්නම්. මම අපි ටියුෂන් පැත්තෙන් ගත්තොත් අපි අවුරුදු 4ක් වගේ කියන බැච් 4කට 21 22 23 දැන් 24 බැච් එකට ගෙන යනවා. ඒ වගේ බොහොම සීමිත බැච් ප්‍රමාණයකට තමයි අපි උගන්ලා තියෙන්නේ. ඉතින් මේ අපි ටියුෂන් පැත්තෙන් ගත්තොත් ලොකු අවුරුදු ගාණක් උගන්ලා නැහැ. හැබැයි අපේ පළවෙනි ෆිසිකල් බැච් එක, ඒ කියන්නේ 2022 බැච් එකේ ළමයි 71ක් වගේ ආසන්න ප්‍රමාණයක් අවසානයේ පේපර් සහ රිවිෂන් දෙකට හිටියා. මේ ළමයි 71න් මෙඩිකල් ෆැකල්ටි ඉංජිනේර ෆැකල්ටි ළමයි 36 දෙනෙක් තේරුණා. ඒ කියන්නේ 150කට එහා ප්‍රමාණයක් වෛද්‍ය ඉංජිනේරු පීඨවලට යවන්න අපිට පුළුවන් වුණා. ළමයි මේක මේ ඇත්තම සරල දෙයක් නෙමෙයි. ඒ වගේම AB passes අපේ පන්තියේ 45කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ 70කට ආසන්න ප්‍රමාණයක් අපේ පන්තියෙන් AB passes තිබ්බා. රයිට්? ඉතින් මේක මාර දෙයක් පන්තියක් පැත්තෙන් ගත්තොත් කිසිම පන්තියක් නැති රෙකෝඩ් එකක්. ඉතින් මේ ඒ පළවෙනි අපේ අපි කරු කුරුණෑගල කරු පළවෙනි ෆිසිකල් පන්තියෙම අපිට ඒ ප්‍රතිඵල අසමසම ප්‍රතිඵල වාර්තාව හම්බෙච්ච එක අපේ වගේ මේ ළමයින්ගෙත් දක්ෂතාවය. ඉතින් මේ ඔයාලා දැන් පැහැදිලි ඇති මේ අපේ පන්ති වැඩපිළිවෙල මොකද්ද? පන්තිවල අපි කලින් කරලා තියෙන දේවල් මොකද්ද? ඒ වගේම ඔයාලගේ පන්තිය පැත්තෙන් අපේ වැඩපිළිවෙල මොකද්ද කියන කාරණාව. ඉතින් මේ මං ඔයිට එහා ලොකු විස්තරයක් කියන්න යන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ WhatsApp link එක මහනුවර කුරුණෑගල ඒ වගේම ඔන්ලයින් අපේ පන්ති සම්බන්ධ වෙන්න බලන් ඉන්න දරුවෙක් නම් ජොයින් වෙලා බලන්න. ඒ කියන්නේ පුතේ ඔයාට ගැළපෙන ගුරුවරයාගේ පන්තිය හම්බෙනකන් රයිට් ඔයා පන්ති කිහිපයකට ගිහින් බලන්න. අයියා කෙනෙක් අක්ක කෙනෙක් කියන්න පුළුවන්, ඔයාලගේ නෑදෑ වෙන කෙනෙක් කියන්න පුළුවන්, ඔයාට හොඳ පන්තියව තෝරගන්න රයිට්. මගේ පන්ති වල සෙට් නොවෙන්න පුළුවන්, වෙනස කෙනෙක් පන්ති වල සෙට් නොවෙන්න පුළුවන්, කොහොම හරි ඔයාට ගැළපෙන පන්තියක් ඇති ඒක ඔයා තෝරගන්න. ඒ කියන්නේ පන්තිය වැඩපිළිවෙල හැම වෙලෙම බලන්න. හයිට අපේ පන්තිය 22 23 අයියලා අක්කලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපි කවුද, අපි කරේ මොකද්ද කියන එක ගැන අහලා බලන්න. ඔයා පන්තිය තෝරගන්න. ඒ වගේම පන්තියකට ගිහින් බලන්න ඔයාට ඒ ගුරුවරයා ගැළපෙනවද නැද්ද කියලා. ඉතින් මේ ඔයා කාගේ පන්ති ගියත් 2026 උසස් පෙළ විභාගය ලියන්න බලාගෙන ඉන්නවාගේ සියලු ප්‍රාර්ථනා, ඒ කියන්නේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන්න බලාගෙන පන්තියන ඔයාගේ අලුත් කඩයිමකට මෝඩ දෙන්න බලාගෙන පන්තියන ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇවිල්ලා බලන්න මැයි මාසය සම්පූර්ණයෙන් නොමිලේවට අපේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ පන්තියේ මෙච්චර විශේෂ නැද්ද කියලා මම කිව්වට, වෙන ගුරුවරයෙක් කිව්වට, අයියා කෙනෙක් අක්ක කෙනෙක් කිව්වටම නෙමෙයි, ඇවිල්ලා බලන්න පන්තිය ගැන ඔයාට අයිඩියා එකක් එයි. ඉතින් මම ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා පන්තිය ගැන බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ වගේම පන්තිය පැත්තේ වැඩපිළිවෙල ඔයාට අවබෝධ වෙන්න ඇති. ඉතින් වැඩපිළිවෙල බලලා පන්තියන්න, වෙන කිසි දෙයක් බලලා පන්තියන්න එපා. ගුරුවරයෙක් කලින් රිසල්ට් එකක් දා තියෙනවා. ඒ කියන්නේ ඔයා පන්ති යන ගුරුවරයාට කලින් බැච් වල රිසල්ට් තිබිලා තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න. මොකද කලින් රිසල්ට් දාපු නැති ගුරුවරේ රයිට් ඔයාට රිසල්ට් එකක් දාලා දෙන්නෙත් නැහැ. ඉතින් ඒකින්ද ගුරුවරයාගේ පන්තිවල ළමයින්ගේ ප්‍රතිඵල බලලා, ගුරුවරයාගේ වැඩපිළිවෙල බලලා පොද පන්තියක් තෝරගන්න. ඉතින් මම ඔයාට මේ පැහැදිලි කරේ අපේ පන්ති වැඩපිළිවෙල. රයිට්? මම ඉදිරියෙන් එහාට මොකුත් කියන්න යන්නේ නැහැ. මේ වීඩියෝ කරේ පොඩි වීඩියෝ එකක්. පන්තියට එන්න අපි පළවෙනි දවසේ ඉඳන්ම විෂය නිර්දේශ අංග සම්පූර්ණ කරනවා ලස්සන නිබන්ධන පෙළක් එක්ක. ඉතින් ළමයි එහෙනම් අපි පන්තියෙන් හම්බෙමු. ඔයා මොන පන්තියට ගියත් මම ආයෙත් කියනවා ඔයාගේ සියලු බලාපොරොත්තු ඔයාගේ හීන හැමදේම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ළමයි ගිහිල්ලා එන්න, අපි පන්තිවලදී හම්බෙමු. ඔකොටම තෙරුවන් සරණයි.